ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමුොහු බුද්ධාය. මේ වස්සාන කාලයයි. මේ පුුණ්්‍යවන්ත කාලය තුළදී භාවනා පිළිබඳ පවෞත්තන දේශනා මාලාවේ එකලොස්සන දේශනාවයි අද දිනයේදී පින්වත් ඔබ වෙත තිල්න කරන්නට අප සූ දනම් වන්නේ. අද දිනයේදී ධර්ම දේශනාව පැඇත්තිම සඳහා මහමෙවුුණාව භාවනා අස පවාස පින්වස්වාහමින්න්වහසේ නමක් අපගේ ැදිරියයට වැඩමකොට පතාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරවෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා ධර්මදේශනය සඳහා. සාදුසාතු සාතු එසේ නම් ධර්මදේශනයේ ආරම්භ කිරීමට පෙරාතුව ඒ භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කොට අපගේ පින්වස්වා මින්න් වහන්සේට හවය පිළිකनवा අප ධर्මදේශය ආරම්ප කරम නमබुदध නध නमබुद්ध නමබुदध නමබुद්ध භාවනාව පිළිබඳ පවත්තන දේශනාමාලාවේ, අදදිනයේ ධර්ම දේශනාව සඳහා දායකත්්‍යය දරන්නේ හෝන්කොං හි පදිංචි ඒ චන්ද්‍රලතා මහත්මිය විසින්. එසේනම් පින් අස්වාමින් වහන්ස අදතිනයේදී අප සියල්ලන් කෙරෙහි අනුකම්පාාවන්නිතුව ඒ භාකිවතුන් වහන්සේගේ පරම ගම්බිරූ ශ්‍රිහත් ධර්මය දේශනා කරන සෙක්වා. සාතු සාතුසාතුුසාදුු සාදුු සාදු නමෝතස්සෙ භගවෙතොරහතො සම්මා සම්බොද්ධස්සේ, නমতাස්ස ভাගවෙතරহাত සම්මා සම්බුද්ධස්ස න্মতাස්ස ভাගවෙතරহাত සම්මා සම්බුද්্ধাස්ස බුද්ধাං සරනං ගච්්චමි, धमं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धमं शरणं गच्छामि dutiyampi सङ्घं शरणं गच्छामि ततीयं पिबुद्धं शरणं गच्छामि ततीयं पि धर्मं शरणं गच्छामि අතියම්පි සංගංසරනං ගච්චාමි සාදුු සාදුුසාදුු පංචසීලියයේ සමාන්ඳංවීම පිණිස හැම දෙනාම් කියන්න මේ විදිහෙට, සතුන්මැරමෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරමෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමී වැරදිකාම සේවනයිෙන් වැලකීම නම් මෝ සිල්පදය සමාදන් වෙමි බොරුකීමෙන් වැලකීම නම් මෝ සිල්පදය සමාදන් වෙමී මත් පෙන් හා මද්‍ර්‍යභාවිතයිෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරන සහිතව. මා සමාදන්නුමිසිලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතය පිණිසද අමාමහා නිවන පිණිසද තුවේවාසාදුු සදුු සදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමින්, නමස්කාරවේවා සගරුවනට සැමදාමහාසග, සරනයමි නමස්කාරවේවා තුනොරවැනට සෙමදාතිසාරන සරනයමීසාදුුසා අපගේ ගුරුදේයෝත්තම කල්්‍යනමිත්‍ර පින්නොත් ලොකුස්වාමින් වහන්සේට නමස්කාරවේවාසාදුු සාදුසාදුු මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධවන්ත වාසනාවන්ත පින්වත්න්නේ. අපි හැම දෙනාටම දුර්ල වාසනාවක් ලැබුණා කලාතුරකින් මේලෝකට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මහාකරුණාවේ පිහිට පිළිසර ලබන්නට පින්වත්න කෙනෙකුට කලාතුරකින් තමයි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. එතකොට කලාතුරකි මනුස ජීවිතයක් ලැබෙන කෙනට බුදුසසුනක් මුණ ගැහෙනවා කියෙන කාරණාව ඉතාමත් දුර්ල බයි. එ නම් පින්වත්න ඒ දුර්ලබූ. කාරණාවන් අපේ ජීවිතයට මෙට ලැබිලා. අපි මනුස්සලෝකීති පෙදිලා අපට බුදුසසුනොත් මොුණ ගැහිලා. එහෙනම් අපිට පුළුවන් එ ඕනේ ඒ බුදුසසුනින් ලැබන නියමදේ ලබාගන්න. එහම බැරිවුණන අපට ලැබිච්ච වාසනාව අහෙමිවිච්ච පිරිසබවට පත්වනවා. පෙන්වාති දවසක් බුදුරජාණන් වහන්සේ මහපොලොවන් නීසිලට පස්්ටිකක් ගන්න නසිලට පස්්ටයක් කරගෙන භික්ෂුන් වහන්සලාගින් විමසා සිටිනවා පින්වොත් මහනිෙන මේ මහපොළුවේ තියන පස්ද වැඩි මේ මගේ නියසිල මත තියෙන පස්ද වැඩි කියහවා ඒවිලාේ භික්ෂුන් වහන්සේලා පිළොතුර දෙදිෙනවා ස්වාමිණී භාග්ගතුන් වහන්ස මහපොළුවේ පස් බොහෝම වැඩි කියනවා නීසිල මත තිය ඉතාමත්න් ස්ල්යි බුදුරජාන් වන්සි පිළිතුරු දෙවා පින්වත් මහනිය කේවිදිය මයි. මහපොළුවේ තියෙන පස්සුලින් මෙපමණ නීසිල මත තියෙනවා කියලා ප්‍රමාණ කරන්න බෑ. අතිවිශාල පශ්ප්‍රමාණ ඇත්තියෙන කොහෙද මහපොලේ නීසි මති තව ස්වල්පේ තියෙන්නේ අන්නේ වගේ තමයි පිවත් මහනන මේ උපදින සත්‍යයා මරණයට පත්වෙනකොට. බොහෝ පිරිසගි හල උපදිනෝකව්වා දුගති. මහපොලෝවගේ ප්‍රමාණයක් මරණයෙන් මත් උපදින්නේ දුගතිය නිරයි පේතුලෝකයේ තිරිසල් ලෝක අසුරු ලෝකයේ සතරපයි උපදිනවා. නීසිල්ට ගත්ත පස්්ටික වගේ තා මස්වල් පැත් තමයි සුගතියක උපදින්නේ මනුස්සු ලෝකේ හෝ දෙවුලොවක බ්‍රහ්මලෝකය උපදින්නේ ඉතා අස්වල්පැයයි කළ බුදුරජන් වහසේ දේශනා කරන ඒ නම් පින්වත් මේ ලෝකේ සිියලු සත්්‍යය බුදුරජන්වා සිදේශනා කරනවා සතරපාය තමයි මහගෙතර කරගෙනන්නේ. සතරපාය තමයි මහගෙදර කරගනින්නේ ඒනම් බොහෝ සත්‍යඋපදින්නේ දුගති තාමස්වල් පෑ සුගතියඋපදන්නේ බුදුරජණන් වහන්සේ අපිට මනාකොට කියල දෙනවා ඒ දුගතියන්නේ දහස් වෙලා සුගති යඋපදින මාර්ගිය. කොහොමද සුගතිය උපදින්නේ කොහොමද දුගතිය උපදින්නේෙන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට හරිී ලස්සන්ට කියල දුන්න. ඔන්න මේ ලෝකකයම් කෙනෙක් න්නවා බුදුරජාණන් වහන්සේ කරෙහිත් බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහිතු ශ්‍රාවක සංගරත්නය කෙරෙහිෙත් ඇතිච්ච ස්්‍රද්ධාවය කනාගේ හිත තුළ තියෙනවා ශ්‍රද්ධාය සමන්නාගතව හෝති එයා තුළ කද තියෙන්නේ ස්්‍රද්ධාව තියනවා ඊට පසිබුදුරයෙන් වසි දේශනා කරනවා සීලීන සමන්නාගතව හෝතිී එයා තුළ සිල්වත්වීම තියනවා සීලී කියන ගුණයා තුළ තියෙනවා ඒවගේම තමයි සුතේන සමන්නාාගතව හෝතිී ශෘතය තියෙනවා චාගීන සමන්නාගතව හෝතිී චාගය යාගේනම ති ගුණයා තුළ තියෙනවා ප්ඥාය සමන්න්නගත හෝ ප්‍රඥ්ඥාවයා තුළ තියෙනවා මෙන්න මේකිප ගුණධර්ම පහක් යම් යම් කෙනෙක් තුළ තියෙනව නං එයාට පුළුවන් කියනවා දුගතියෙන් නිදහස් වෙලා සුගතියක යන්න. ඒකිප ගුණ ධර්ම නැත්නා යම් කෙනෙකුට එයාට යන්න වෙන්නේ කොහොට දෙහෙන දුගතියට ගුණවදේ ගුණධර්ම ශ්‍රද්ධාව සීලය ස්ෘතය ්‍යාගය ප්‍රඥාව මේ වට කියනවා මොනුව කියලද පංච සේක බලය මෙඩ කෙන සේක බල කියලා. සේකගලකින් හික්මීම ඉක්මෙන කෙනා තුළ තින බලයන්. මේ ධර්මය මාර්ගය තුළ ඉක්මින් උපකාරයෙන බලයන් තමයි එතකට මනුවවද ශ්‍රද්ධාව, සීලය, ස්ෘතය ්‍යාගය ප්‍රඥාව. අපි දැනගන්න ඕනෙ දැන් දැම්ම සේක බල පුරදු කරන කෙන සුගති යනවා. සේක බල නැතිකෙන දුගති යනවා. එහිනම් ස්්‍රද්ධාව කියලා කියන මකක්ද. කොහොමද අපි ස්්‍රද්ධාව දියුණු කරගන්නේ කෙනපි දැනගන්න ඕනේ දැනගත්ති නැත්ත අපිට සුගති යන වැඩ පිරල් පුරදු කරගන්න බෙරිවෙනවා. මොකක්ද ශ්‍රද්ධාව කියල කියන්නේ. බුදුරජාන්වා සිදේශනා කරනවා ස්්‍රද්ධාති තතාගත ස්වබෝතිී. ්‍රද්ධාව කියල කියනමකක්ද බුදුරජාණන් වහන්සේක අවබෝධය අද ගැනීම මොකද්ද බුදුරජණන් වන්සේ ගව බෝධය බුදුරජාණන් වහන්සේ අරහංවනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාජනව සම්පන් වනසේක සුගත වනසේක ලෝකවිද වනසේක අනොත්තුර පුරුසි ධම සාර්ථය වනසේක සත්තා දේව මනුස්සා නම් බුද්ධ භගවා වනසේක් අන්න බුදුරජාන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ගුණතුළ තමයි බුදුරජාන්සිේ අවබෝධය තියෙන්නේ. බුදුරජණන් වහන්සේ සියලු රාග දේශමෝහ දුරු කළා අරහං වනසේක ගුරූපදේශ රහිතව මේලෝකේ තිබෙන සැබෑ සත්්‍යය චතුරාර් සත්‍ය ධර්මය මනාගොට අවබෝධ කලා සම්මා සම්බුද්ධයි අන්න යම්ගෙනෙක් මේ විදිහෙට බුදුරජන් වහන්සේ ගුණ දැනග බුදුරජන් වහන්සට පාදිනවා. ඒ ගුණ දැනගෙන බුදුරජන් වහසට පාදිනකොට බුදුරජන් වහන්සේ වදාළ ධර්මහිටත්තය පාදිනවා. ඒ ධර්මයකාන්තෙම්ම සස්වක්කාතයි. මුල මැදාග මනාකොට දේශනා කරලති එන්නේ. මේ ජීවිතීම දකින්න පුළුවන් සන්දිිට්ටිකයි. මේ විදිහටය ධර්මහිට පාදිනවා. ඒ ධර්මයට පහදින කෙනා ඒ ධර්මය පුරුදු කරපු ඒ ධර්මය පුරුදු කළ සසරෙන් නිදහස්ස වන රහතන් වහන්සේට පහදි ඇතුවතිද පහදිනවා. එහන් ශ්‍රාවක සංගරත් නිරත්තය පහදිනවා අන්න තිසරණයට පැහැදීම තමයි ස්්‍රද්ධාව කියල කියන්නේ. එහන් ස්්‍රද්ධාව සේක බලයක්. එතකොට ඒ බලය අපිට මෙහික්මීමට උපකාරවෙන දෙයක් ස්්‍රද්ධාව. ඊට පස්ස අප කිවවා සීලිය අන්න යම් කෙනෙක් කන්නවා? දුජන්වාන්සි දේශනා කරනවා ගිහි ජීවිතති ගත කරනෙන සිල් පද කියී අත්තුල් හිෙක්මෙන්න්නද සීල් බද පහක්තුල හිෙක් පෙන්න්න සතු මැරීමෙන් වැලිකළ ජීවත්ෙනවා එට පස්සේ සොරකම් කිරීමෙන් වැලිකල ජීවත්ෙනවා වැරදි කාමන්සේවනෙන් වැලිකළ ජීවත්වෙනවා බොරු කීමෙන් වැලකල ජීවත්වෙනවා මද්‍රවී භාතින වැලිකළ ජීවත්වෙනවා. ඒවගේම කියලාම් කීමෙන් වලකින. හිස්වචන කීමෙන් වලකිනවා පරසුනෝචන් කීමෙන් වලකිනවා වැරදිවිදියට කාය භාවිතා කිරමින් වචනය භාවිතා කිරමෙන් වලකිවා එක තමයි සීල්ය කළ කියන්නේ. ගිහිජීවිතය ගත කරන කෙනම් විදිර සංගර වෙන්න ඕන කය වචනය තුල්ල. ඉතින් ගිහිජීවිත නිෙක්මිලයම් කෙනෙක් පැවජීවිතයට පත්වෙනවා නම් සාමනේර භික්ෂුවක් විදිට සාමනේයට සියලය හික් වෙනවා. උපසම්පදාවන්න භික්ෂූ උපසම්පදා සියලේ හක්මෙනවා. අන්න එහනම් සිල්ලුවත්වීම සුගතිය උපදින්න උපකාරවෙන්න මේ සස්රෙ නිදහසිනුපකාරවෙන එක්මීමට බලයක් වෙන කාරණාවක් සිල්වත්තීම ඊට පස් අප කිව්වා තුන්වෙනි කාරණමකක්ද ස්ෘතය ස්ෘතය කලා කියනමකක්ද. මනාකොටට අසා ධරණය කරගත්ත ධර්මත් ඥානය දහම් දෙනුම. උොද ධර්මය හාලමතක තියාගනින් නොයා. ස්ෘත්තය බුදුරජාන් වහන්සේ වදාලා ධර්මය ොද ලා හොඳට මතක තියගරන්නවා හොඳේ දහන් දෙනුුවක් ෑඩ තියෙනවා. එතකට පිනවති බලන්න ශ්‍රද්ධාව තියෙන කියෙනාට තමයි සිල්රකින්න පොළවා. නේද තිසරණට පැහැදුනා න යා සිල්ත්වා බුදුරජන් වහන්සේ වදාල දේට පහදිනවා එයා සිල්ලත් වෙනවා. එතකට එයාට ඒ තිසරණයට පහදින්න සිල්වත්ෙන් දහන් දෙන උපරයි දෙදනෙද දහන් දෙන උපකාරයි සුෘත්තයි උපකාරයි වගේ තමයි ්‍යයාගිය සේක බලයක් මසුරු මළ දුරු කරන සිතින් අගිහි ජීවිතය වාසය කරනවා. ඉල්ලාගරන කෙනෙකුට යාමකුට ඉල්ලාගෙනන්න සුදුසු කෙනෙක් පවිදට අවාසි කරනවා. මනාකොට දීමිහි ඇලිලා එ අවාසි කරනවා. තමාට අයිති දේවල් අන්නගේ යහබද දෙසසා අහරීමේ සිතිවිල්ලිින් කැමැත්තිෙන් අවාසි කරනවා. මසුරු මල දුරු කරන සිතන් අවාසය කරන්නේ ති්‍යයාගේ. එතකොට අපි තියාගේ පුරදු කරන්න ඕනේ සත්පුරුෂ විදිහට අසත්පුරුෂ තියාගේ පුරදු කරන්න පුළුවන්. තිෙන්වද එතුට අපි පුරුදු කරන්න න තියාගේ සත් පුරෂතයාගේ. අසත් පුරුෂධානය නෙමි සත්පුරුෂධානය පුරදු කරන්න ඕනේ. හොමද සත් පුෘෂධනනි පුරදු ර පි. බුදුරජන් වහස්සේ දේශන කරනවා සත්පුර්ෂ ධානක කල්ලොත්තිෙන සත්පුරෂධාන කියල්ලත්තිේෙනවා. ඔන්න බුදුරජන් වව දේශනා කරනවා සක්කච්ඡන් දානන්දේති සකස් කරල දන් දෙෙනවා චිත්තීකත්තු අදානන්දේති ගරු සරු ඇතුව දම් දෙවා. ඊට පස්සේ සහත් අන්දාානන්දේති තමගේ අතින් දෙෙනවා සියතිින් දන් දෙෙනවා. පස්ස දුරිය නව දේශ කනවා එයා ඉවත නොදමන දෙයක් දන් දෙනවා. පරිසුද්දන් දාානන්දේති පිරිසුද දෙහක්කේ අදන් දෙෙන්නේ ඒ වගේ තමයි කර්ම කරුණ පල විශ්වාස කරන දන් දෙනවා ආගමන දිිට්ටිකෝදානන්දේති දෙන විදිීට තමන්ට ලැබෙනවාෙන විශ්වාසන් දන් දෙෙනවා අන්න ඒ විදිීර් මයි අප ්‍යාගේකින සේක බලය පුරුදු කරන්නවනි. එහම් අපි දන් දෙෙන්න්න ඕනේ මොනාකොට සකස් කරලා. ඊට පස්සේ තමන්ගේ අතින් දෙන්න ඕනේ. ඊට පස්සේ ඉවත දාන්න ඇතින් දෙයක් දෙන්න ඕනේ. දැන් අපි ඇඳුමත් දෙනවනම් පළතුරක් ෑමත් දෙනවනම් අපි හොඳම ඇඳුමක් දෙන්න ඕේ අපි ඇඳල පවිච කරපයකද දෙන්න ඕනි පිරිසුදු දෙයක් දෙන්න ඕනේ. ආහාරයක් දෙනවනම් සෞත්ය ලයිං කරන්න තිෙනෙකට දෙන්නේ. න. හොදයට පිරිසුදු ආහාරයක් දෙන්න ඕනිේ සුද දන බත දාාන්න ඇති දෙද අපි දන් දෙනකොට අපි දෙන විදිහට අපිටාපහෝ ැබෙනවා විශ්වාසයෙන් කර්මකරම පල විශ්වාස කරම දන් දෙන්නවානේ. අන් එහිම ත්‍යගේ පුර්දු කිරීම තමයි සේක බලයක් විදිහට ඇත ්‍යයාගේ පිහිටන්නේ ්‍යයාගේ කියන ගොන්නය. ඊට පස්සේ බුදුරජන්වාක් දේශනා කරනවී ඟ සේක බලයම කක්ද ප්‍රඥාව ප්‍රඥාව කියල කියන්නේ ආරි සත්‍යය පිළි බඳුතින අවබෝධය. දුක නම්වාරි සත්්‍යය දුකේ හටගැනීම නම්මු වාරි සත්්‍යය දුකේ නැතිවීම නම්මුවාරි සත්‍යය දුක නැතිවීම මාර්ගය නම්මු ආර්ය සත්්‍යය ඒ වගේ හේතු පල දහම හේතුන් නිසාමේ සියල්ල හටගන්නවා හේතු නැතිවීම නැතිවල යනවා මේ ආයතන ඉස්කන්ද ධාතුවසිං යම තුළේ යම අවබෝධැත්තියනවන්ද ඒ අබෝධය තුළින් ඇැතිවෙච්චි කල කකිරීමත්තියෙනවාද ඒක තමයි ප්‍රඥාව කල කියන්නේ බදුරයන් දශස කන මේ ප්‍රඥාව තම යම්කිෙනකුට තියන වටිනාවමැණක ප්ඥානරාණන් රථන. පඥ්ඥානුත්තරාභා උත්තරීතරාලෝගේ ප්‍ර්ඥාව කියනවා. එතකොට යම් කෙනෙකුට ප්‍රඥ්ඥාව තියෙනවන ඒකයාගේ හක්මීමට උපකාරවෙන බලයක් සේක බලයක්. එ අපි දැන්ේ ක බලකියකිවද පහක්කිව්වා. ස්රද්ධාව සීලය සුරත්තය ජාගේ ප්‍රඥාව ඔන්න යම් කෙනෙක් ඉන්නවා මේ සේකු බල මනාකොට වඩනවා වඩලා එය කල්පනා කරනවා දැන් අපි කිව්වා සේක බල උපකාරනවා දෙවියන් අතර උපදින්න. එහෙනම් දෙවියන්න තර යම් කෙනෙක් ඉපදිල ඉන්නවන ඒ දෙවියන්න ත රිපද ලන්නා ඇතුළ තියෙනවා මොකක්ද ස්්‍රද්ධාව තියෙනවා සීලේ තියෙනවා ස්ෘතය තියෙනවා තියාගේ තියෙනවා ප්‍රඥාව තියෙන. එහ ඔ සේක බල වඩපුයයි තමයි දෙේවියන් අතර පැදලින්නේ. ජාතු මහරාජිකීන්නේ තාවතින්සීන් යාමී තුසිතේ නිර්මාන් රථය පරමිත පණමිත වසවත් යාදී දිවිලෝකෝවල ඉන්නේ කවුදහෙන බුදුරජාන් වහන්සේකිරි ශ්‍රද්ධාව තියෙන අය. මනාකොට සිල් සීලය පුරුදු කරපු අය. දහන් දැනුම් තියෙනයි. තියාගේ පුරුදු කරපුයි. ප්‍රඥාව දියුණු කරපුවාය තමයි දිවිවලො ඉන්නේ. ඊට පස්සේ යම් කෙනෙක් මනුස්සුලෝක ඉඳලා මෙන්න මේ ගුණධර්ම දිියුණු කරගන එහා කල්පනා කරනවා මා තුළ මේ සේක බල තියෙනවා එහෙනම් දෙවියන්තරන දෙවියන් අතරත් මේ සේක බල තියෙනවා කියලා එයා තමා තුළ තියන ස බල දෙවියන් තුළ තියන සේක බලුට සමමාන කරල කල්පනා කරනවා අන් ඒකට කියනවා දේවානුස්සතිය මහදකට කියන්නේ දේවතානුස්සතිය. දේවතානුස්සතිය. එහෙනම් අද්පි කතා කරන්නේ දේවතානුස්සතිය ගැන තිරණා නේද. කොහොමද දේවතානුස්්‍රතිය අපි පුරුදු කරන්නේ. බුදුරජන් වන්ේ හරි ලස්සෙන්ට දේවතාානුස්සතිය වඩනාකාරය සූත්‍ර දේශනා ගණනාව කියල දෙනවා. සංකාරුත්පත් සූත්‍රයේ දේශනා කරනවා. ඉට මහානම කියල සූත්‍රයක දේශනා කරනවා. ගේ සූත්‍ර කහිපෙක් බදුරජන් වහන්සේ දේවතානුත්සති වඩනාකාරට කියල දෙන්නවා. එහම් දේවතතානුත්සති වඩන්න යම් කෙනෙකොට ගුණ දරම පහත් තියන්න වනේ මොනව වදේ ගුණදරුම් පහ මේ අපි කියපු සේක බල පහා ස බලපහ තියෙන්න්නවන ඔන්න එහෙනම් යම් කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව තමා තුළ මනාකොට තියනවා මෙයා කල්පනා කරනවා චාතහාරාජික යම් දෙව් පිරිසක් ඉන්න වනම් ඒ දෙවියන් මනුස්සලෝ ඉන්නකොට බුදුරජන් වහන්සේ කකි්‍රී මනාකොට ශ්‍රද්ධාව තිවුණ කළා ඒ වගේ සීලියකින් සමන්විත වුණ ඒ වගේ දහම් දැනුමක් යල තුළ තිබුණා ඒ වගේම දන්දීම පුරුදු කළා ප්‍රඥ්ඥාවදිවන කළා ඒ විදිහට සේක බල වඩල තමයි ඒ අ නිම චාතුන් මහරාජික ඉපදුණ ඊට පසය කල්පනා කරනවා ඒ දෙවියන් තුළ යම් ආකාරයෙ එවැනි සේක බල තියෙනවාද මාතුලත් ඒ ආකාරම ශ්‍රද්හ සීල ශෘතතියාග ප්‍රඥා කියන සේක බල තියෙනවා කයා දෙවියන්ගේ සේක බලවට තමාගේ සේක බල සමාන කරලා වඩනවා. ඒ වගේම තාවතින්සේ යම් දෙව් පිරිසක්කඉන්නවාද. ඒ තාවතින්සෙන දෙවියන් තුළතුන් ශ්‍රද්ධහ සීල සෘතතියාග ප්‍රඥ ප්‍රඥාන සේක බල තියෙනවා ඒ අය මනුස්සලෝක ඉන්නකොට මෙන්න මේ කියන සේක බල දියුණ කළා. එහනම් ඒ අය තුළ යම් විදිහෙක ශ්‍රද්ධාවක් සේලයක් ශෘතියක්තියගේ ප්‍රඥාවක් තියනවද මාතුලත් එවෙනි ගුණ ධර්ම තියනවා. කියල තාවත්තංස දෙවියන්ගේ සේක බලවලට තමාගේ සේක බල සමාන කරලා වඩනවා. දේවතානුස්සතිය වඩනවා දැම්මය දේවතන් සිති පුරුදු කරවා. ඒ වගේම තමයි යාම කියන දෙවි ලෝකේ. යම් දෙව් පිරිසක්ක ඉන්නවාද ඒ දෙවියන් තුළත් මනුසලෝක ඉන්නකොටේ අය ශ්‍රද්ධාව පුරද්දු කළා සේලේ ශෘත්තය ්‍යයාගේ ප්‍රඥාව පුරද්දු කලා. එහෙම සේක බල වඩලතමයි යාලා යාමෙකන දෙවලොව උපතක් කරන්ගේ එහම් එයාලත් තුළේ සේක බල තියනවා. මමත් එවෙනි ගුණධර්ම තියෙන කෙනෙක්. ඒ වගේ ඒ ගුණ දධර්මලු සමාන ගුණ ධර්ම තමයි ඒද දෙවන් තුළ තිීන්නිතින් කියලා යාම න දෙවන් ගුණ ධර්ම වලට තමාගේ ගුණ ධර්ම සමාන කරලා වඩනවා ඒ වගේ තුසිතේ තුසිතේ කියන දෙවලවත් යම් දෙව පිරිසකින් වනම් ඒ දෙවියන් තුළත් තියෙන්නේ ශ්‍රද්ධහ සීල ස්ෘතත්යාග ප්‍රඥාකින සේක බල එයාලා මනස්සුලෝකඉන්න කාලේ ඒ සේක බල දෙවුණු කරලා තමයි තුසිතේ ඉපදුනේ මාතුලත් තියෙනවා ඒ දෙවියන් හා සමාන ශ්‍රද්ධහ සීල සෘතතියාග ප්‍රඥා කියන සේක බල කියලා ය සේක බල දවුණු කරනවා දෙවියන් හා සමාන කරලා වඩනවා. ඒ වගේම නිර්මාන රතිය කියන දෙවුල වත්තියන්නවා දෙවවරු. ඒ ඒ අත් මනුසලෝකඉන්නකොට ශ්‍රද්ධා සීල ශෘතතයාගේ ප්‍රඥා කියන්න සේක බල දියුණු කලා එහෙම දවුණු කරලා තමයි නිමන් රතීපදුන්නේ එනම් මාතුළත් තියෙනවා ඒ නිර්මාන් රතියන දෙවියන් තුළ තියන සක බල තමයි මාතුළ තියනිතු කියලා ඒ දෙවියන්න සමාන කරලු තමා තුළ තිය ගුණ ධර්ම වඩනවා. ඒගේ පරණින්මිත වසවත්තිය කියන දෙවිලො වෙන්නත් මෙමනි සේක බල දියුණු කරපු දවරු. ඒ අය තුළ ති සක බල තමයි මාතුළ තියෙන් කියලස් රද්ධාවශීලියය ස්රෘත්්ත තියාග ප්‍රඥාකින සේක බල මෙන්න මේ දෙවියන් තුළ තියන සේක බලවට සමාන කරලා තමාගේ සේක බල දිවනු කරනවා. එකට කියනවාමකත් අපි දේවතානස්සතිය. දේවතාානුසතිය, බුදුරජාන් වහසසි දේශනා කරනවා මේක භාවනා විදිහට යම් කෙනෙක් පුරුදු කරන්න ඕනේ. දැන් අනුස්සති භවනකී කිය බදුරජන් වහන්සේ වදාලද හයක් දේශනා කළ හයක් එකත් තමයි බුද්ධානුස්සතිය අනිත් එක දම්මානුස්සතිය සංගහනුස්සතිය සීලානුස්සතිය චාගානුස්සතිය දේවතානුස්සතිය. එනම් අනුස්සති භහාවනාහයෙන් හයවෙනි භාවනාව තයි දේවතා අනුස්සති කියල කියන්නේ එහනම් අපි නිතර භහාවනාවක් විදිහට වැඩිය යුතු දෙයක් දෙවියන් තුළ තියෙන සේක බල තමා තුළ තියන සේක බලෝට සමාන කරලා වැඩීම. අන්න එයාට තමයි පුළුවන් දුගතියෙන් නිදහස් වෙලා සුගතියක යන්න. එයා හිතනවා මාතුලත් තියන එනි සේක බලහෙනම් ටත් එවිෙනූපතක් කරයන්න පුළුවවා. කෙලා හිතප හිටවනව එක ජාතුමහරාජිකය නැන් ආවතින්සිේ ැත්තන යාමේ නැත්තන් තුසිතේ ඒ එවින් දෙවියලොව හිත පිහිටවන්න පුළුවන් සේක බල වඩලා. සේක බල වඩන්න නැතිකිෙනට පුළන් වේද. බෑ එහෙනම් අපට පුළුවන් වේද ප්‍රාර්ථනා කලා දෙවලො යන්න. අනේ මට තාවතිීන්සිේ උපදින ලැබේවා. ඊට පස් මේ තුසිතේ උපදින ලැබේවා කලකිට යන්න බැ හෙනම් ඒ දෙවුලො උපදින්න උපකාරවෙන හේතු අපි සකස් කරන්න ඕේ. පින්වත්න අපි දෙවලු උපදින්නේ ලාමක ආසාාවකින් නෙමේ. ලාම කාසාාවකින් නිෙමේ එකැන් ඒ ඉතින සැපසම්පත්වල තාස කරලා එහම නෙමේ. ඇයිඒි දෙවලු උපදින්න ඕනේ. අපි සස්සර ගමන රැකවරණයක් හදාගන සසර ගමනට තෙරවානේද. දැන් දුගති යන කෙනාට න්න තිරිසන් ලෝක යම් කෙනෙක් යනවා. එහට ශ්‍රද්ධාව දවුණු කරන පුළුවන්ද. සිල්රකින්න පුළුවන්ද බැ. ඒම ප්‍රේතුලෝක නිරේගිහිල්ලා ධර්රමී පෘර්්ධ කරන්න බැහ. එහන අපිට සස්සර ගමනට රැකෝර්ණයක් හදාගන තම අපි දෙවියන්න අතට යන්නනේ ඇයි දෙවියන් තරන්නේ ්‍රද්හශීල සුදතියාගේ ප්‍රඥා දියුණු කරවාය. ප්‍රශ්ඥාව තියනවා දෙවියන්ට දහම් දැනුම තියෙනවා දෙවියන්ට අපි අඩෝනේ එයාලාතරට අපි තුළ තියෙන ශ්‍රද්ධාවතාව දෙමි කරගන්න අදහසී. තියෙන නේද එහ අපි ලාමුක චෝටි. පටුවරමමුින් අරමුණකද දේවතානුසති වඩන්නේ ඒ අපට අයහපත පිණිස පවතිීද. අයහපත පිණිස පවතින්නේෙත්න න. එහෙනම් අපි මනාකොටට සේක බලදිියුණු කරගන්න වන අපි තුළ සේක බලදිගුණු කරන්න තුව මේක වඩන්න බෑ. එහෙනම් අපට යමක් කරන්න තියෙනවාන මොකද කරන්න තියන්නේ අපි හොඳට ශ්‍රද්ධාව පෙහිතී ඇති කරගන්න ඕනේ. සීලී පුරුදු කරන්න ඕනේ. ගේම දහන් දැනු මනාකොට ඇතිර ගන්න ඕන ්‍යයාගේ දියුණු කරන්න ඕනේ ප්‍රඥාවත් දියුණ කරන්න ඕන්නේ. ඉතින් ඒ ගුණ ධරනුම අපි තො පුරදු කරගන තමයි අපට දෙවියන්ගේ ගුණ දරමට සමාන කරන්තියෙන්නේ. එහම් අපිට ඒවාගෙන් තොරවෙල්ලා මේ දෙවියන්ගේ ගුණ දනමොට සමාන කරලා දෙවියන්න අතරට යන්න බැහ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් තමයි මේ සේක බල කියල දෙන්නේ දැන් සේක බල මනාකොට වඩනගෙනට තමයි සෝතා පන්න වෙන්න පුළුවන් වෙන්නේ. සකදාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ. අරහත්ට පත්තෙන් සේක බල සම්පූර්ණ වෙනකොට. එහෙනම් අපි දැනගන්න ඕනේ පින්නත්න සතර ආාපායිතිය අනතුර ඒ වගේම සුගතිය තියන යහපත දැම් බුදුරජන් වහන්සේ දේශනා කරනවා රිසන් ලෝකේ තියන දුක ගැන පින්වත් මහනි මම නොය කාරයෙන්ට කියල දල තියෙනවා. ඒ කොච්චර කිව්ත් තිරිසන් ලෝකෙ තියන දුක කියල ඉවර කරන්න බැෑ කියනවා. මේ බුදුකිනෙක් කියන්නේ තිරිසන් ලෝක තියන දුක වචනෙන්කී ඉවර බැරතරන් දුකත් තිරිසන් ලෝක තියෙනවා කියනවා මේ තිරිසන් ලෝක ඉන්නවා තිරිසන් සත්තු සමහර සත්තු ඉන්නවා දත්තුලින් තනකුළු ලාක ජීවත්වෙන. ගවයන්නාදී සත්වයෝ. මේ මනුස්සලෝකයේ ඉඳලා මනුස්සලෝක වරදව ගත කට්ියය කෙනෙ ්‍රද්ධහාව දි වුණු කරගන්න බැරි විච්චායි. සි සීලියයක් පුරුදු කරගන්න බැරිවිච්චාය. ප්‍රඥ්ඥාව දහන් දෙනුම ඇතිකරගන්න බැරිවිච්චායි දන් දෙන්නන බැරිවිච්චාය. ජීවිතය වරද්දුවගෙන කොහ දුපදින්නේ අර සත්තුව අත රපදදිනෝොකිව. ඒ වගේම තිරිසන් ලෝකවා සමහර සත්තු කුණු ගොඩවල්ල උපදිනවා කුණු මස්සල්ල කුණු චාහාරවල්ල උපදිනවා. ඒ කුණු ගොඩේම ඉපදිලා කොුණු ගොඩේම වයයිසට ගේල්ලා කොුණු ොඩේ මෙල්ලයන මනසුලෝක ද ජීවිතය රද්ද කක්ත්තාාවයි. මේ ඒවගේම තිරිසන් ලෝකයේ සත්ව උපදිනවා අසූචි ගොඩවල්ල. සෝජ ගොඩියීමමම් පතිදිලලා අසෝජ ගොඩියීම වයිසට ගහිලා සෝජ ගොඩ මැලේවා. ජලී උපදිනවා ජලී පිදිලා ජලීම වයසට ගහිල්ලා ලීමෙරලයනවා මේ ආකාරයට මයි ඉදර සේ තිරිස ෝක දුක විස්තර කර දේශනා කළේ වචනයෙන් කකිීලිවර කරන්න බෙරිතරන් දුක් තිරසන් ලෝක තියෙනවා. එහන් තිරිසන් ලෝක උපදදින්න කවද ජීවිතය වරද්ධගත්තුකිෙන. මටල බෙච්ච වාසනාව හිම්ි කරගත්ත කෙනා. බුදුරජන් වවාසි දේශනා කරනවා. යම් කෙනෙක් තිරිසන් ලෝකය හෝ නිරේහෝ කොයියම් හෝ දුගතිකපදනොතුන්. ඒ දුගතියෙන් නිදස්සිනවා කියන කාරණාව තාමත් දුරල බයි. ඉතාමත් දුරල්ල භවස්ථාවත් තමයි දුගතියෙන් නිදහස්ශසනවා කියන කාරියටයක බුදුරජන් වන්සි වදාලා. ුදු සේජයකට වතාවක් මුහුදු පතුලේ ඉඳලා උඩට එන කන්නවෙච්චි කැස් බෑවයක. වීිය සිදුරකින් අහස බලනෝටොත් වඩා ඒ කාරණාව දුරල බයි කියලා. දැහිතාගන්න පුළුවන් දෙන සතරපායි අපි වැටනෝත්. ඒකින් අප ඉක්මට නිහසන පුළුවන්ේද ඒකයි අපි ලැබෙච් අවස්ථාවයි අපි සේක බලදියවුණ කරගන්නවානේ. නිරේයට වැටනොත් නිරේ තින දුක බුදුරජණන් වහන්සේ දේවදූතු සූත්‍රයේ ර ස්සන්ට විස්තර කරනවා. ඇගේ ඉරිගොඩු පිපින බානකට බුදුරයන් වසේ මනාකොට දැකලා පිරිසින්ද අවබෝධ කරලා ඒය දේශනා කරන්නේ ඒ දේශන අවාසාන බුදුරයන් වවා දශනා කරන පිනවත් මහන්නේ මම මේ කාගගේවත් අහලන මේවා කියන්න කියේන. කාගේත් අහගන්න මේ කවරුවත් කීපන මව මනාකොට දැකල අවබෝධ කරන මේ දේශනා කරන්න කියල. ඒ නිරේ විස්තර. යම් කෙනෙක් නිරයට වැටුනොතුන් බුදුරනු සසිේතන දශනා කරනවා දේවදූ සූත්‍රයේ පළුවම යාට කරනවා කියනවා නිරි සතාට යම රජ්ජුරෝ ලඟට ගයාට පස්සේ යා කරපු වැරදි මතක් කළ දෙනවා යාට ඔබ මේ මේ වැරදි කලා මේ මේ වැරදි කලා ඉතිං ඔබ මේ මනුස්ස ලෝක ඉන්නකොට පළවෙනි දේවදූතිය ඇදැක් අද දෙවෙනි දේවදූතිය ඇදැක් අද කියලා මේ අලුතු උපදිච්ච දරවා ගැෙන හනු. ඊට පස්සේ වසර ගීපු කියෙන මරණයට පත් ච්ච කෙන ලෙඩ විච්ච කෙන හිර ොඩුුවල් ලගෙන කියෙන ඒ ඒ තමයි දේවදූත්තිය පිට ඉන්න. අප ප්‍රමාධිවෙන්න උපකාරවෙන කාරන්න.ම ජරාමර ගැන හිතල්ලාමා ප්‍රමාදනො වී අප ප්‍රමාදයට එන්න හේතුවෙන කාරන්න. මෙන්න මේව දැක්කද කියලා හනුවවා දැක්ක කියනවා. ඇය ඔබ හිතුන් ඇද්දබට මේ වග වෙනවා කියලා. අනේ මට කරගන්න බැරිවනා කියන. මට තය හිතුන් නෑ කියෙනෙක්. ිහෙනං. දුක්ඉඳ පං කියනවා.කාරුත් කරපයක් න මේ ඔබම කරගත දේවල්. අර යනවා නිර්පල්ලොම යාව ඇදගෙන ගිහිල්ලා අත්කුල්දුවලට යකඩ උුල්ලොලින් ගහනවා. පපුූට යකඩ ුල්ලකින් ගහනවා. මැරෙන්නේ කර්ම විපාක අවසංගෙනක. ඊට පස්සේ අතපායි කපනවා වීධනාවෙන් කෑ ගහන්නවා. නැවත් අතපායකුත්තු වෙනවා. මැරෙන්නේ. කර්මය විපාකිීවරණකම් මැරන්නේ. කෞද මේ. නස්තුලොකන්න ගුට ජීවිත වරද ගත්තා. ශ්‍රද්ධහ වැතිකරගන තිබ අයවස්ථාවේ ශ්‍රන්ධහ වැති කරගත්ත නෑ. සීලයේ පුරුදු කරගන තිබ බවස්ථාවේ සීලි පුරුදු කළේ නෑ. න්න. ඊට පස්සේ මොව රත්විච්ච පොළොවක් පොලොුවට ඇදගෙන ගෙහිල්ලා මේ රත්විච්ච පොළො ඇදගෙන යන්නවා කියනවා. ඊට පස්සේ මේ 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 නිරිසතාව මේ දුක් විදින කෙනාව මේ නග ගිනිියංගුරු කන්දකට ගිනි අගුර කන්ද කර නංගනව වගේ වැල්ලුලින් ගස පහරලින් ගස ගසා නංගනවා. ඒත් මෙයාට මෙයක් ජීවිතය නැතිවෙන්නේ කර්මපාගේ අවසංගෙනක. ඊට පස්සෙම අයයේ ගිනි කන්දර නංගවල තල්ලු කරනවා. තල්ලු කරනවට මෙ වැටිනො කියනවා. බලෝදය හැලියකට විසාාල ලෝදිය හැළියකට. මේකේ පෙන ගුලියක් වගේ උඩටෙනවා යට යනවා පෙන ගොලියක් වගේ දුක් විඳමවිඳ ඉන්නව කෙනවා අවුදු ලක්ෂු කෝටි ගානකුම් බැරෙන්න්න කරමිපා ග්‍යවසාගන. දේවදු සූත්‍රයේ ඔය විදිහට මේ නිරේ තියෙන දුක බුදුර යන් වහන්සේ තව විස්තර කරනවා තව ගොඩක් තියෙනවා දුක් විස්තර කරනවා. ඉතිං ඒ හැමෝම මොකක් නිසාදේ දුක් පිඳෙන්නේ තමාට ගුණ ධර්ම දිියුණු කරගන්න තිබු අවස්ථාව අහිම් කරගත්තා. දුගතතිී ප දිලා දොක්කින් දින්න. ඒවගේම තමයි පින්වවා යම් කෙනකගොට මේ සේක බල දුණු කරගන්න පුළුවන්ත් සේක බල දියුණු කරලා දේවතනුස්සතිය වඩලායා මනාකොට මේ ගුණ ධර්ම දිගුණු කරගත්තව. තියාත සුගතිවපිදිලා මනාගොට එ අඩ ගුණ ධර්ම දිියුණු කරගන්න අවස්ථාවත් තියනවා දැන්වන්න බලන්න එක්තර විමානුවත්වක තියෙනවා මේ විමානවත් වන දිවංගනාව ගිහි ජීවිතය ගත කරන හටයාග නම සුනන්දා මෙයා ගිහි ජීවිතේ හොඳට සේක බල දවුණු කරගත්ත කෙනෙක්. එනන් දෙවන රපදදිනැි මුලින් කිව සේක ලදියුණු කරගත්තයි මෙයා හොඳට සක බල සක බලදවුණ කරලා මෙ තාවතින්සේ චිත්‍රල තතාවානය තමයි උපදදින්න ගිහිල්ලා මරණම් මත්ති. ඒ චිත්‍රලතා වනේ පුදුනාට පස්සේ. දවසක් සක් දෙවිදු වෙනවා මේ චිත්‍රලතා වනයට විනෝ දෙවෙන්න. ඉතින් එනකොට දකිනවා කවදාවත් මේකට දකල් නැති සුන්දර දෙවුදුවක් කියන්නවා සක් දෙවිද අහනුවට පස්සේ. ලොකු ඇස් ඇති සුන්දර දෙවුදුව ඔබේ නමමුකක්ද. දෙව අපසරාවන පිරිවරාගෙන රම්මි චිත්‍රලතා වනහි ඔබ ලස්සන්ට ඇැවිදිවා. මොකද කියන්නේ. ලොකු වස් ඇැති සුන්දර දෙවදුව ඔබගේ නමමුකක්ද කියනවා. මේ රම්ියෝ චිත්‍රත වන ඔබ ලස්සනට මේ අක්සරාවන් දව අපසරාවන් පිරිවරාගෙන වෙදමින් ඉන්නවා. ඒ වගේ මේ සක්දිමුඳ කියනවා. තෞතිසාවසි දෙවරුන් මේ චිත්‍රතා වනයටයනවා එතකොටඒ දෙවවරු තමන්ගේ යානාවන්දිව රථේ සෑම දෙයක්න සමඟ විදිිත්‍ර වෙලා යනවා. තෞතිසාවසි දෙවරු මේ චිත්‍රතාවනටනකොට මේ දිව අගනාවගේ යානුභාවයට ඒ යානාවල් ඒව ඒ දෙවවරු විචිත්‍ර වෙලා යනෝකන ය අග්‍යානු භාවයට. හිට පස් යහනවා මේ චිත්‍රතා වනෝද්‍යානය හැසිර ඔබගේ සරේරයේ රන්මල් ආදේ විසිතුරු දේවල් පිහිටල නෑ ඔබේ සිරුවු මොනතරම් මේ තරම් සුන්දරනේ කොහොමද පින්වත් දෙවදුව පයහන්නේ මේකයි මේ මේ සැපසම්පත් ලැබුණේ කුමන පිනක විපාකයකින්ද. මේ දිවිය කියනවා සක්දිමතු කියන ඔබගේ ඇගයි රත්තර මල් මාලා මේ ඒ වනෑ කියනවා හැබැයි ඔබගේඇග හරි ලස්සනයි කියනවා හරම දීප්තිමත් කියවා. ඔ බොහෝ සැපසම්පත්ති දිනවා බොහෝ අනු බව සම්පන්නයි බැවිනි අනු භාාවයක් ඔබට ලැබනි මොකඉද කියනවා. මේ දිවියන්ගනාව කියනවා පින්වත් දේවන්ද්‍රය මගේ මේ සොඳුරු රූ සපුුවත් මගේ මේ සොඳරු උපතත් මේ ඉරුද්ධියත් මේ අනු භාාවයක් මට ලැබුණේ මම කරපු පිනකි හේතුවෙන් කියන සක් දෙවිඳන ඒ ගැන මෙනවි නසුනු මෙනව මං කරපු පින වනාකොට හා ගන්න කියන ඕන දැම්යා රැස්කරගත්ත පින කියනවා. ඉස්සරමං හිටි රම්ියු රජගානුවර මම හිටි රජ හනුව රුපාසිකාක් වෙලා මගේ නම සුනන්දා. මට හොඳට ශ්‍රද්ධාව තිබුණන්න මොකදදමයට තිබුණේ ශ්‍රද්ධාව තිබුණ දැන් ඔන සේක බල කියන්නේ හොඳට සීලයක් තිබුණා මට හොඳදර සිල්වත් වෙෙලා හිටිය මට හොඳ සීල්ලයක් තිබුණා හැම තිස්සේ මාසා කලේ දන්තිෙන්ටයි. ම හැම නිතර මාසාග හිටිය දන් දෙන්න. මසුරු මළ දුරු කරමින් දන් දෙෙන අත්ෝදගත් මහිතයෙන් අදහසිමං හිටිය අත්ෝදය හිටියයන්න යටර දෙන්න මම කියමයක් කියනවා. රිජු සිත ති්‍යාය නොහන්සලගෙන මගේ සිතේ තිබන බලවත් පැහැදීමක්. මේ රිජු මාර්ගේ ගමන් කරන හුජු පටිපන් ශ්‍රාවක සංගරත්නයකිරීම මගේ හිතේ. බලවස් රන්්ධාවත් තිබ්බ කියනවා. ඉතින් මම වස්ත්‍ර දන් දුන්න. ඒවගේ මහාරපාන සේනාසන තෙල් පහන් පූජ කරගත්තා. මම හොදයට පින්කර ගත කියනෙ කිය කියනවා. ඒ වගේ මොන්න බලන්න සතර්පෝය්චම අටසිල් සමාදංග වුණ අටසිල් සමාදාංගලා මම හොදේ ආරක්ෂා කළ. මං හෝදී නුපෝස සිල් රැක ගත්තා හැම දාම සිල් පදවල සංහර වුණා ඉදුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන් නම්මං ඒවිදිහටයි ගෙදර ජීවත් වනේ. එහෙනම් සතරපෝයට මෙයා උපෝසතිල් සමාදං වුණා. සතුන් මැරීමෙන් වැලකුණා බොරුකීමෙන් වැලකුණා. ඒවගේ වචිනේ සංවර කරගත්තා. හොරකම් කලේ නේ. ස්වාමයා ඉක්මවා දුරාචාරය හැසුරුණනේ මත් පැන් පානය කලේ නෑ. එහනම් ගිහිජීවිතය ගත කරන කෙනා ඔන්න පන්සිිල් තුළ සමාදන් වෙලා පන්සිල් මනගොට රකින ගමන්. පෝසත දවසට පෝස සමාදන්වෙන්නත් තෝන්නේ. නීද සතර පෝටම පපස සිදල් සමමාද වුණනා කිනොමයා මම මේ බොරුකි වෙන මද්‍රවවි පාාවච්චි කළේනෑ ම වැරදි කාමන් සේවනය කල නෑ කියනවා. සිල්පද පහරක ගත්ත කැමැත්තිෙන් මයි. ආසාවෙන් ගෞරුවෙන් හිත හිතා සතුට වෙබී සිල්පද රැක්කි කියනවා. එහ දුක සේද මෙයා සිල්රැකල තියෙන්නේ ආසාාවෙන් කැමැත්තිෙන් සිල් රැක්ක කියන. එහම් ස්්‍රද්ධාවන්ත කියෙන දුකසේද මේක කරන්නේ. සතුටින් කරන්නේ. ඔන්න ඊට පස කියනවා. මට දිනපතාම නෑදෑයකුගේ දාසයක් මල්මා අර්ගෙනෙනවා. මංගේ මල්මාලා සියල්ල භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ස්තූපේයට ශ්‍රද්ධාවෙන් පෝජ කළ. මොකදමයා අතර දැන්. ඔන්න ශ්‍රද්ධාව තිබුණා සිල්රකින්නවා ඊට පස්සේ දන් දෙනවා ඔය අතරමයා තව පින්කමක් කරනවා. ඥාතියකුගේ දාසේක? මෙයාට මල් මලා ටිකක් හදලා ගැනල් දෙවා. මේයක බුදුරජන් වන්සික සෑයට පෝජා කරන මේ සිද්ධවෙනි කාශව බදු සසුනේ. ඊට පස්සේ පින්වත් දෙවදුනේ මගේ මේ සඳර සපුුවත් මගේ මේ සොඳුරූපතත් රුද්ධියත් මේ යානු භාවත් ලැබුණේ මංකර ගත මේ මල් මාලා පෝජාව නිසයි. මෙවැනි අනුභාවයක් ඉරුදයක්ක් මට ලැබුණේ මංකර ගත මල් මාලා පෝජාවේ. ඔන්න බලන්න මන්සිිල්වා තැනෙක් තෙක් සිටිය මන්සසිල්ලේ හොඳට රැකපු කෙනෙක් තව මේ පින විපාක දීල නෑ කියලා මන්සිිල් රැකපුවාගේ දන්දීපුවාගේ ධර්මතඥාන ඒව තාම විපාක දිලමට නෑ මේය අනු භාවිතීන මල් මාල පූජ කරපේ මේයක න ත වාසිර මදයක් ඔන්න බන් පින්වසක් දෙවදන මංගේ හිතේ ලොකු ආශාවත්තිනවා ඒක තමයි සකදාගාමි වීම මොකද්දාසාාවය සකදාගාමී මෙයා දැන් තාවතින් සීන දෙවියන්ගෙනාවක්. එහනං මෙයා මොන පලට පත්ච්ච කෙනෙක්්ද. සෝතා පන්න කෙනෙක්. සෝතා පන්න කෙනෙක් එයා දැන් මහන්සේනවා සකදාගාම් වෙන්න. අන්හනං ශ්‍රද්ධා සීල සුෘත්්‍රතියාග ප්‍රඥාව වඩලා දෙවිය නතර හිල්ලා ඉතිනෙදල ඒක දියුණු කරනොද නෙද දගුණ කරනවා. සකදාාගමන දැන් මහන්ස වෙන්නේ. දැන් අපිට තියෙනව දෙහෙන් වාසනවා නේද තැන් දෙවියන් අතර ඉන්නේ ගුණ ධර්ම තියෙන අය. ගිල්ලා ඉතිනි ද ගුණධර්ම දිගුණ කරලා ආරාත්තයට පත්යන්න පුොළුව. අනේකයි බුදුරියන් වහන්සේ වදාල සේක බල අපි දිගුණ කරගන්නේ අපි සසරට රැකවරණයක් හදාගන්න. එල්ලාම කාසාාවකින් දෙවියන්න අතර යන්නේ දේවතානුස්සති වඩලා න්නේ. නෙදලපට ුණ දරම දුණ කරන ලුව න අත පිල්ලික සිටුතුම විසාකා සි දේවිය කොහෙදන්නේ. දෙවන්න අතරන්නේ නීද බුද ස හොදට පින්කරගත්තයි මාර්ග පල්ලාබි දෙවරු සෝත පන සකදාගම දෙවරු දෙවන්න අතර බොහෝඉන්න. ්‍ර්මයන් අතර බොහො න්නවා. ඒ නිසා අපිට සද ීෘ යා ප්‍රඥාගෙන සේක බලදවුණ කරගන්න ොලුවන් ෙන් වාන ටික ටිකා . අපි එක පාරම අපිටි කරන්න පුුවන්ද ඇද. බැ එක ටිකටික අපි දිවුණ කරගන්න ඕනි එහෙම දියුණු කරගනය අපි දෙවියන්තුල තියන සේක බලට සමාන කරලා දේවතානුත්සති භාවනාවකිදර පුරදු කරන්නවාන. එහෙම කරන කෙනාටන්න ඒක ආනිසංසයක් විදිහට බුදුරජන් වන්සි දේශනා කරනවා ලාමක මරණයක් සිද්ධ වෙන්නෑ කියවා. මනාකොට සේක බල දියුණු කරපු කෙනාට. දවසක් මහනාම කියන සාක්‍ය රජතුම ඇවිල්ලා කියනවා ස්වාමිනිි භාගතුන් වහන්ස. මම මේ බදුරජන් වහන්සේ මොුණ ගැහිල්ලා ශ්‍රාවක සංගරත්නය මොන ගැහිලා මේ ධර්මයහගෙන ම මේ පිටවන පිටත්වල යනකොට නංගරේ හවස්කාලී ගමන් කරනකොට මේ කලබලකාරි පරිසර ඇත්ත එක් මගේ හිත විෙනස්ශනවා කියනවා. දැන් අපිට ක වෙනවද නැන්ද. අපිට වෙන්න පුල් අනයෝගන දැම් මේ රජතු කි නො මගෙත් මේ කලබල ට ිරදුව නිු දකිනකොට රතවාහ දක්න මගේ හිතත් මවිීස් විසිරෙනවා කියවා. ඒවෙලාට මට භාවිතින කියවා. ඒ ඒවනි වෙලාක ම මරණයට පත්වනොත්මගේ මරණයට මොක් වවිදද. මට කොහේ යන්න විදිකල මට භාවිතින කියනවා. තියනොද ක එක බුදුරය නොත්සේ දේශනාක නො පින්නොත් මහනාම ඔබ බයවින්න පා කියනවා. චුට්තාක්කත් භයවින්න පා කියවා. ඔට ලාමක මරණයක් නෑ කියනවා. ඇයිඒ කියනවා. යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවාවන. සීලේ තියෙනවාන. ශෘත්්‍රය යාගේ ප්‍රඥාවතියනවා නං ස්ෘතිත් මේ කියන සේක බලතියනවා න ඒෙන මැරුණට පස්සේ මේ ආහරවලින් හටගත්ත දෙමවපියාන්ගේ එක්වීමෙන් හටගත්ත ආහරවලින් පෝෂණය වෙන මේ සත්‍රම හධතුන්ගේගෙන් සකස්විච්ච සරීරය කුණු වෙලා යැයි කියනවා. සත්තු කාල විනාස් වෙලා යැයි කියනවා. හැබැයි හෝගේ මරණ ලාමක නෑ කියෙන . මරන්නේ ඔහු ඉහෙල තැනකුට සෝල්ල තියෙනවා කියනවා.සායිසේක බලවිසින්. හරියට බලවත් පුරුෂයක ගිතෙල් හෝ යම් තෙල් තෙල්වාර්ගයක් කලේකට පුරුවගන්න ගැම්ුර ජලයකට අරංගහිෙල්ල ඒ ගැඹුරු ජලයදලලා අ මැටිකලයකට මේ උපුරුවගෙන යන්නේ මැටිකලේ බිඳනවා. බිඳන කටුටික බේරල ජලය ඇතුළට යනවා කියවා. කටුටික ජලයේ අඩියට යනවා. තෙල් ටිකුඩ ටයෙනවා. අන්නන්නේ වගේ මැරණකුට මේ සාරීලම් කුණවෙල යයි. හැබැයි. ඔහු ඉහෙලට යනවා කියවා සේක බලවිසින්. සේක බලතියන්න නිසා. එ සබයිවෙන්නපා කියන ලාමක මරණයක් නෑ කියනවා. එහනම් මෙවෙනි උපත මෙවෙනි උපතක් කරයන්න ්ලංකාර්ද ඉහෙළ උපතක් කරයන්න පුළුව. සේක බල දෙවුණු කරපු කෙනාට. සේක බල දෙවුණු කරන කියෙනාට දේවත්තානු සිති වරණ කෙනාට. රාගෙන් හිත යටවෙන්නේෑ කියනවා. දේශෙන් හිත යටවෙන්නේෑ කියනවා. මෝහෙන් හිත යටවෙන්නේ කියනවා. දහමත් තුළ යාගේ සිත රජුව පවතිනවා කියවා. ප්‍රීතිය ප්‍රමෝදී තුළින් කාය සිතේකයි සංසිධිම තුලින් සමාධී හට ගන්නවා කියනයාට. දුක්කිඳන ලෝකෙ තුළයා නිදුක්ඛලවාසය කරනවා. අසංරූ ලෝකෙ තුළ සංහරය ලවාසය කරනවා කියා. බලන්නටකට මේ දේවතා නුස්සති වැඩීම මොන තර යහපත මෙස පවතිනව ද අපිට. නියද. එහනම් අපිට මේ දේවතානුසතේ වඩන්න උපකාරවෙන්නේ සක බලදවුණ කිරීම. සේක බල දෙවුණු කරනගෙනට සුගතිය උපදන්න පුොුවන් සේක බල නැතිකිනාාට දුගතිකතමයි උපදයෙන වෙන්නේ. එනිසාපී සසර ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනනි මේ සසර දුකයි. මේ සසරෙන් නිදහස්යෙන්න්න නං අපිට සේක බල්ලදවුණ කරගන්න ඕන. සක බල් මනාකරට දියුණු කරගත්ත ක ෙනට. සසරෙන් ඉදහස් මේ වාසනාව ඇල් ලැබෙනවා. කියෙන සාමී පින්වා සෑම සියරු දෙනාට ධර්ම ශ්‍රවනය කළ සියරු දෙනාටම. මන්ට ැදුමේ දුල්ලමනුස ජීවිතය තුළ. මනාකොට ්‍රද්ධා සීල සුතතියාග ප්‍රඥාදී ඒ බුදුරජන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්න දාල සේක බල දිවුණු කරගෙන දේවතානුස්තිී භාවනාව පුරුදු කරගෙන තමාග ජීවිතයට සැබෑම රැකවන සලසාගන්න සක්තිය දහිරේ වාසනාව සැලසේවාසාදුසාදුසාදු අද දින්න මෙම උතුම් ධර්මදානය සඳහදායකත්වය දරන්නේ හොංකොංහි පදිංචි ත චන්ද්‍රලතා මහත්මය තුළ පවුලේසිියුලු දෙනාමවිසින්. මෙම උතුම් ධර්මදානයෙන් වැැස්සූ සීලල් ුණි ධර්මයන යන මෝදංන් කරමු. ගෞතම් බුදුසුන සුරකින සියලු දෙවියන්ට, ගෞතම් බුදුසුන සුරකින සීලු දෙවියෝමී පින් අනමෝදංමත්වා දෙවී යසී සුරින් වඩ වඩා වර්ධනේවෙත්වා, දීව සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා දෙවියන්ටද චතුරාර්ය සත්‍යය ධර්මයාව බුධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. මෙම උතුම් ධර්මදානයෙන් වැස්සූ සීල් පුුණ්‍ය ධර්මයන් චන්ද්‍රලතා මහත්මියගේ මියගිය දෙමවපියන්ටද සහෝදරියන්ටද සහෝදරය ඇතුළ පවුලේසිලු දෙනාටද ඉස් ප්‍රේමසිරි මහත්මා ඇතුළු පවලේ මියගේ සිරු දෙනාටද හොංකො හි ටි දම්මිකා වික්‍රමසිංහ මාහත්මියගේ මියගිය ආච්චියම්ම බාප්පා ඇතුළු නමින් මියගියසිරු ඥාතීන්ටද. පැමිණ සිටන සිලු දෙනා නමින් මියගේ සලු ඥාතීන්්‍රද මේ පින් අනුමෝදංවෙෙත්වා එවගේ ධර්මදේශනාවට උපකාර් කල සිලු දෙනා නමින් මිය පරලො යන්ටේ දන සසිලු ඥාතීට පින් අනුමෝදං වෙෙත්වා. ඒ අගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා සූපත්වෙත්වා සංසාරදුකෙන් නිදහස්වම් පිණසමේ පින් උපකාර වෙත්වා සාදුසාදුු. මෙම උතුම් ධර්මදාානයෙන් වැැස්සූ සියලු පුුණෙ ධර්මයන් දායිකත්වය දරන චන්ද්‍රලතා මහත්මියයට ද දූදරුවන් නැතුළු පවුලේ සියලු දෙනාටද හොන්කොං හිපදිංචි ප්‍රසාත් මහත්මාටද ඒ මහත්මාගේ බිරිඳහා දරුවන්ටද ධම්මිකා වික්‍රම සිංහ මහත්මියය තුළු හොකොහි කලන මිතුරන් සියරු දෙනාටද. සිංගප්පුූරයේ පදිංචි නන්දාා මහත්මීට්‍ර ද ධර්ම දේශනාාවට උපකාර කළ සසිරු දෙනාට දනමෝදංවිත්වා, සහභාගූ සීරු දෙනාට දනුමෝදංවිත්වා සෑම සිරු දෙනාට නිදුක් නීදුවගේීසූ පත් භාවය දීර්ගාවිස සැලසේවා හැම දෙනාට චතුර සත්‍ය ධර්මයාව උබොධ කරගන්න මේ පින් උපකාර වෙ. වාසාදුසාසා. රැස්සෝ සියලු පුුණි ධර්මයන් පින්වත් ලොකුසාවාමින් වහන්සේට ද සිල්ගුණ දම් සුරකින මහා සඟරුවනටද අනගාරිකාමෑනිින් අනගාරිකා මෑණියන් වහන්සේලාට ද පැවිදි අපේෂක නගරික දරුවන්ට දැන ද ේ. දනුමෝදං වෙත්වා ලෝවාසී සීරු දෙනාටද. ශ්‍රද්ධහා මාසික ධර්මදානයට සම්බන්ධ සරු පින්වතුන්ටද මේ පි අනුමෝදං වෙත්වා. මිසෑම සරු දෙනාටම උතුම් චතුරාර් සත්‍යය ධර්මයාව බොදු කරගැනීම පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාධසා සරු දෙනාටම තෙරුවන් සරණයි නමවබුද්ධාය. ඒ භාක්‍යවතුන් වහන්සේගේ පරමගම්ිීරූ ශරි සද්ධර්මය දේශනා කරමින්, අදදිනේදී සදහම් දේශනා පැඇත්තූ අපගේ පින්ව අස්සාහමන් වහන්සේට අපි පුුණ්්‍යානමෝදනා කරමු. මේ ගෞතම බුදු සතුන තුළදීම උතුම් වූ චතුරාරි සත්්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් බලය උන්වහන්සේට හේතුවාසනාවේවා. සාතුසාතු දැන් තිබින්නේ අදදිනයේදී සදහම් දේශනා පැඇත්තූ අපගේ පින්වස්වාමන්වහන්සේට පරිෂ්කාර පූජා කිරීම. අප දැන් පහන් සිතිින් යුතුව අපගේ පින්වස්වාමින් වහන්සේට පරිෂ්කාර පූජා කරමු. නමුෝගුද නමුෝ. नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो භාවනා පිළිබඳ පැත්වූ දේශනාමාලාවේ, අදදිනයේ දේශනාව නිමා කරමින් ඔබගේ නිවසින් සම්ගනයන්නටයි අපස්සූ දැන වන්නේ. අදදිනයේදී මෙම සදහම් දේශනාව පෙන්වත් ඔබ විත නරවන්නට අදදිනයේදී ධර්මදානමය පින්කම සිදුකර ගනු ලැබුවේ හෝන්කෝම් හහි පදිංචි ඒ චන්ත්‍රලතා මහත්මිය විසින්. මේ ආකාරයෙන් පින්නත් ඔබටත් භාවනා පිළිබඳ මේ විශිෂ්ෂ දේශනාමාලාවට බැතිබර දායකත්තය එකතු කරන්නට පුළුවන්. ඒ සඳහා කාර්යාලයේ දුරකතනංක දෙක මා පින් නොත්ත බට මතක් කරන්නං. බිින්දුවයි හතයි එකයි දෙකයි තුන් සය විසි අටයි අටසිය අසු හත බින්දුවයි එකයි එකයි දෙකයි පන්සිය හැත්ත එකයි හාරසිය හැත්ත එක. මේ දුරකතනංකවට ඇමතීමෙන් වැඩි දුර විස්තර පින්න්නත්වබට ලබා ගැත හැකි. එසේනම් අදදිනයේ දේශනාව නිමාකර යද්දී. දින දේශනා පිළිබඳ මතක් කරන්නට අවසී. හෙටදිනේ සදහම් දේශනාවේ මාතෘක අවබාට පත්වන්නේ දේවානස්සතිභාවනාව පුරුදුකරමු යන්නයි. එසේනම් පින්කමති සියල්ලෝම හෙටදිනේ සවසාහතරට ශ්‍රථා රූපාණ පරිස්රේයට පැමිණිත්වායි මා ආරාධනා කර සිටිනවා. එස නම් අදදිනයේ දේශනාවනි මා කරමින් අප සම්ඛන යනවා. නැවත මුණගැහෙම හෙට හවසාහතරට භාවනා පිළිබඳ සූශේෂි දේශනාමාලාාවේ හෙටදිනේ දේශනාව සමකින්. ඔබ සීරුතිනාටම තෙරුවන් සරණයි, නමෝකුද්දාාය.